සුබ දවසක් ඔබට අද 2014 නොවැම්බර් මාසේ 7 වෙනි සිකුරාදා. දවසේ හිරෝදාව පෙරවරු 5:59ට හිරු බැසීම සවස 5:50ට. අද දවසේ මරු සිටින දිශාව ගිනිකොන දිශාව නිසා ඔබේ සියලුම සුබ කටයුතු වලදී සුබ දිශාව ලෙස උතුරු දිශාව භාවිතා කරන්න. ශුද්ධ සූර්ය උදාවට අනුව සකස් කළ දිවා රාහු කාලයේ අද යෙදිලා තියෙන්නේ පෙරවරු 10:25 සිට පෙරවරු 11:55 දක්වා. ඉතින් වගකීම් සහිත ගනුදෙනු, වැදගත් ගමන් බිමන්, වෙනත් කවර හෝ සුබයයි හැඟෙන කටයුත්තක් මෙකී රාහු කාලයේ මගහැරලා ඉටු කිරීම තුළින් ඔබට බොහොමත්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අද දවසේ ඔබේ සියලුම සුබ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් දිව්‍යමය සුබ මුහූර්තයක් පෙරවරු 10:14ට යෙදිලා තියෙනවා. තත්කාල ග්‍රහ පිහිටීම දිහා විමසිල්ලෙන් බලලා අද දවසේ ඔබේ ඉරණම මොන විදියටද තීරණය වෙන්නේ කියලා අපි ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. ලග්නාධිපති කුජ නමවැන්න වූ භාග්‍යංචකගතව පවතිමින් අද දවස මේෂ ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ වගේම මේෂ ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු 7 වෙන්නේ කේන්ද්‍රස්ථානගත වීම නිසා මාළවී යෝග බලයක් සහිතව තමයි ඔබ අද දවස කටයුතු වලට මුහුණ දෙන්නේ. ඉතින් බලවත් දවසක් ලෙස, වාසනාවන්ත දවසක් ලෙස දවස ආරම්භන ඔබ රැකියා ව්‍යාපාර කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගනිද්දි ගෙදර දොර පරිසරයත් ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරගන්නවා. ඒ වගේම අද දවසේ භූමිය සම්බන්ධ කටයුතු වලදී භූමි ලාභ, එහෙමත් නැත්නම් මැණික් පතල් කර්මාන්ත මේ වගේ කටයුතු වලදී වගේම ගොවිකම් වල නියුතු මේෂ ලග්න හිමියන්ටත් ඉතාමත්ම ඉහළ වාසනාවන්ත දවසක්. ඒ වගේම අද දවස පුරාවටම රැකියා පරිසරයේ තියෙන අභියෝග සියල්ල ජය ගැනීමට වගේම ඔබට ආයෝජන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්නත් වාසනාව පවතිනවා. වෘෂභ ලග්නය. ලග්නාධිපති සිකුරු 6 වූ රෝගාංශකගතව, එහෙමත් නැත්නම් ඡත්‍රාංශකගතව, හැබැයි එකී අංශකේ බලවත්ව පැවතීම නිසා අද දවස පුරාවටම ජයග්‍රහණ රැසක් අත්පත් කරගන්න වෘෂභ ලග්නයෙන් උපන් ඔබට පුළුවන්. දවස පුරාවටම උත්සව ප්‍රිය සම්භාෂණවලට සහභාගී වෙන්න, සතුටින් විනෝදෙන් ගත කරන්න, ඒ වගේම රසවත් ආහාර පාන, අලංකාර ඇඳුම් පැළඳුම් පරිභෝජනය කරන්න මෙකී කටයුතු වලට වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවම වාසනාව තියෙනවා. ඒ වගේම රැකියා පරිසරය බොහොම සෞම්‍ය එකක් වෙද්දී ගෙදර දොර පරිසරයත් සතුටු සාමීචයෙන් ගෙවිලා යනවා. අද දවසේ ගෙදර අය සමග කෙටි සංචාරවල යෙදෙන්න වාසනාව තියෙන දවසක්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවසටත් සෙම්කෝපය නිසා හිස ආශ්‍රිතව ඇතිවෙන යම් යම් රෝග පීඩා ඉස්මතු කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර කල්වේල ඇතුව සෝදානම් කිරීම තුළින් ඔබට අද දවසේ සෙසු ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වේවි. මිතුන ලග්නය. ලග්නාධිපති බුධ 5 වූ විද්‍යාංශකේ සිකුරු සමග සංයෝගව පැවතීම. අද දවසේ මිතුන ලග්නයෙන් උපන් ඔබට කිහිපාකාරයකින්ම වැදගත් වෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන කටයුතුවල, කලා කටයුතුවල නිරත අයට එකී ප්‍රතිඵල, එකී අංශවල ප්‍රතිඵල බොහොම සාර්ථකත්වයෙන් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රැකියා පරිසරය හැම අතින්ම සාර්ථක වන අතරේ අද දවසේ ආයෝජන කටයුතුවලදී ඉහළ වාසි අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද දවස පුරාවටම මිතුන ලග්නයෙන් උපන් ඔබට උසස් මංගල යෝග පවතිනවා. මෙකී හැම ආකාරයකින්ම වැදගත් වන අද දවස මිතුන ලග්න හිමියන්ට බොහෝ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් දවසක්. දවස පුරාවටම උසස් මංගල යෝග පවතිද්දී ආයෝජන කටයුතු වලින් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ වාසනාවකුත් අද මිතුන ලග්න හිමියන්ට පවතිනවා. කටක ලග්නය.
ලග්නාධිපති සඳු නමවැන්න වූ භාග්‍යංශකගතව පැවතීම නිසා අද දවස කටක ලග්න හිමියන්ට බොහොම පින්බර සාමකාමී දවසක්. ඔබ මේ භවයේදී කරන ලද කුසල් ඔබ කරා මෙම භවයේදීම ප්‍රතිඵල ලෙස අත්විඳින්න ලැබෙන දිට්ඨ ධම්ම වේදනීය කර්මය නමවැන්න මූලික කරගෙන සුබ ලෙස ඵල දෙන වාසනාවන්ත දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ භවයේදීම යම් කෙනෙකුට කරපු උදව්වක් උපකාරයක් ප්‍රතිඋපකාරයක් වෙලා ඔබ කරා බොහොම වේගෙන් එන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. මෙකී දවස ඔබට හැම අතින්ම ජයග්‍රහණ අත්පත් කරගන්න, රැකියා පරිසරය සාර්ථක කරගන්න, ඒ වගේම ව්‍යාපාර කටයුතු වලින් ඉහළ ලාභත්පත් කරගන්න, ගේදොර යාන වාහන මිලදී ගන්න, මේ ආදී හැම අතින්ම ඔබ සාර්ථක වන දවසක් ලෙසයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි තවමත් නීචව වික්‍රමාංශකගතව පැවතීම නිසා, එකී අංශකය තුළ සිකුරු සමග සංයෝගව පැවතීම නිසා, ඔබ නිසා ඔබටත් වඩා අන්‍යයන් ලාභ වරප්‍රසාද අත්විඳින, ඔබේ සේවයට මිලක් නොලැබෙන, ඔබේ සේවය නිසා, ඔබේ කටයුතු නිසා, ඔබ කරන කියන දේවල් නිසා හොඳ නම අනුන් වෙත පැවරෙන දවසක් අද දවස. ඒ වගේම ඔබ හොඳක් කරන්න ගියත් අද දවසේ නරකක් අහන්න සිදුවෙන දවසක් නිසා ඔබේ කටයුතු වල පමණක් නියලිලා වගකීම් සහිතව කල්පනාකාරීව ගෙවා දැමිය යුතු දවසක් ලෙසයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. ආත්ම විශ්වාසයෙන් වැඩ කළ යුතු දවසක් ලෙසත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. හිසාශ්‍රිතව ඇතිවෙන රුධිරගත අසනීප වගේම ස්නායුගත අසනීප තදින් නිස්මතු වෙන්න පුළුවන් දවසක් නිසා එවැනි රෝග තියන අය ඊට සූදානම් වෙලා තමයි අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න ඕන. කන්‍යා ලග්නය. ලග්නාධිපති බුද දෙවැන්න වූ ධනස්ථානගතව එකී අංශකයේ සිකුරු සමග සංයෝගව පැවතීම කන්‍යා ලග්නයෙන් උපන් ඔබට විශේෂ වාසි රසක් අත්වෙන දවසක්. අලංකාර ආභරණ, වටිනා ලෝහ, ඒ කියන්නේ රන් රිදී වගේ වටිනා ලෝහ මිලදී ගන්න වාසනාව ලැබෙන, ඒ වගේම අලංකාර ගේදොර යාන වාහන පරිභෝජනය කරන්න, ඒවා තමන්ට උරුම කරගන්න වාසනාව ලැබෙන සුවිශේෂ දවසක්. ඒ වගේම කලා කටයුතු වල නිරත අයට වගේම කලා ශාස්ත්‍රවල අධ්‍යාපනය ලබන අයටත් අද දවස පුරාවටම සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න, විශේෂ වාසි වරප්‍රසාද අත්පත් කරගන්න ලැබෙන දවසක්. අද දවස පුරාවටම ඔබට උසස් මංගල යෝග පවතිනවා. ඒ වගේම අඹුසැමියන් අතර සතුට සමගිය වර්ධනය වෙන සුබ දවසක්. මෙතෙක් ඔබ යම් රෝග තත්වයකින් පීඩා විඳනම් එකී රෝග යටපත් වෙලා සුවය ලබන්න ආරම්භන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු ලග්න භාවයේම සොශේස්ත්‍ර වෙලා බලවත්ව මාළවී යෝග බලයක් සාදමින් තමයි ඔබට අද තත්කාල ග්‍රහ පිහිටීම උරුම වෙන්නේ. ඉතින් අද දවස බොහොම සුව පහසු දවසක්, ඒ වගේම සතුටුදායක දවසක්. හැම අතින්ම සුව පහසු අත්විඳින්න, සතුටු සාමිචියේ යෙදෙන්න, ප්‍රිය සම්භාෂණ වලට අලංකාර ඇඳුම් වලින් සැරසිලා සහභාගී වෙන්න පුළුවන් වෙන රසවත් ආහාර පාන පරිභෝජනය කරන්න ලැබෙන දවසක්. ඒ වගේම අද දවසේ රූපලාවන්‍ය ගැන කාන්තාවන් වැඩිපුර උනන්දු වෙන දවසක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දවස පුරාවටම ඔබට උසස් මංගල යෝගත් පවතිනවා. ඒ වගේම රැකියා පරිසරයේ ඉතාමත්ම සුව පහසුවෙන් සාර්ථකව කරගෙන යන්න ලැබෙන දවසක්. අද වගේ දවසක ආයෝජන කටයුතු වලදී ඉහළ වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන් වෙනවා. අද දවස පුරාවටම ඔබට උදරගතව රෝග තත්ත්වයන් නැතිවීමේ සුළුසුළු අවදානම් පවතින නිසා ඊට සූදානම් වෙලා දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. වෘශ්චික ලග්නය.
ලග්නාධිපති කුජ දෙවැන්නේ ධනස්ථානගත වෙලා එකී අංශකයේ ඉතා බලවත්ව පැවතීම. අද දවසේ වෘශ්චික ලග්න හිමියන්ට ඉඩකඩම් ලාභ හිමි වෙන දවසක්. ඒ වගේම භූමිය මුල් කරගත්තු කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වෙන දවසක්. මැණික් ලාභ පතල් හා කැණීම් කර්මාන්ත වලින් ලැබෙන ප්‍රතිලාභ බොහොමයක් වැඩි වැඩියෙන් ලැබෙන දවසක්. ඒ වගේම රැකියා පරිසරය තර්ක බුද්ධියෙන් ජයගත හැකි දවසක්. ඒ කියන්නේ රැකියාවේ කටයුතු වලදී බොහොම තර්කානුකූලව හිතලා බලලා ගන්න නිවැරදි තීරණ නිසා රැකියා පරිසරයේ ඔබ සාර්ථක වන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ටත් සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වාසනාවන්ත දවසක්. ධනු ලග්නය ලග්නාධිපති ගුරු අටවැන්නේ බාධක ස්ථානගතව පැවතුනත් සෙසු ග්‍රහ පිහිටීම් මුල් කරලා ගත්තහම ධනු ලග්න හිමියන් අද දවසේ ආයෝජන කටයුතු වලින් ඉහළ ප්‍රතිලාභ අත්පත් කරගන්නවා. තමන්ගෙම ව්‍යාපාරයක් ගොඩනගන්න බලාපොරොත්තුවක් සූදානමක් තිබුණා නම් ඔන්න එකී බලාපොරොත්තු සුබ ලෙස බලගැන්වෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගෙම ව්‍යාපාරයේ අලුතෙන් කොටසක් එකතු කරගන්න අලුත් ව්‍යාපාරික අවස්ථාවකට යොමු වෙන්න, එහෙමත් නැත්නම් තමන්ගේ ව්‍යාපාරයට මුදල් යොදවන්න, මේ හැම දෙයකටම හොඳින් සුබ ප්‍රතිඵල ගෙන දෙන, මේ හැම දෙයකම ජයග්‍රාහී ලෙස නිරත වෙන්න පුළුවන් දවසක් ලෙස ඔබට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. දවසේ මැදි කාලයෙන් පසුව ඉහළ ධනලාභ පවතින නිසා ලොතරැයි වාසනාවක් උරගා බැලීමට වගේම ආයෝජන කටයුතු වල නිරත වෙන්නත් සුදුසු වෙනවා. ඒ වගේම රුධිරගතව ඇති වෙන අසනීප අවදානමක් පවතින නිසා ඊට සූදානම් වෙලා දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු දහවැන්න වූ කර්මාංශකයේ උච්ච රාශි බලයෙන් යුතුව එකී අංශකයේ තුල සසයෝග බලයකින් බලවත් වෙලා රැකියා පරිසරය ඉතා බලවත් කරවන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවස පුරාවටම රැකියාවෙන් නිහල වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම දවසේ මැදි කාලයෙන් පසුව නිවසෙන් දුර බැහැර ගමන් බිමන්, එහෙමත් නැත්නම් විදේශ ගමන්, තමන්ගේ රැකියා ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා සිදු කරන විදේශගත වීම, විදේශ රටවල් සමග කරන ආනයන අපනයන කටයුතු, මේ කටයුතු වලින් සාර්ථක වෙන්න පුළුවන්. අද දවස පුරාවටම මකර ලග්න හිමියන්ට උසස් මංගල යෝග පවතින අතරේ විවාහක අඹුසැමියන් අතර සමගිය සතුට උනත් වර්ධනය වෙන වාසනාවන්ත දවසක්. දවස පුරාවටම උදරගතවත් අස්ථිසන්ධි ආශ්‍රිතවත් රෝගාබාධ විටින් විට ඉස්මතු වෙන්න පුළුවන් නිසා එකී රෝග යටපත් කරගෙන අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. කුම්භ ලග්නය ලග්නාධිපති සෙනසුරු නමවැන්නේ භාග්‍යංශකගත වෙලා එකී අංශකයේ තුල බලවත්ව හිඳිමින් කුම්භ ලග්න හිමියන්ට බොහොම පින්බර දවසක් උදා කරනවා. අද දවසේ කුම්භ ලග්න හිමියන්ගෙත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ නමවැන්න මූලික කරගත්තු මෙම භවයේ කරන හොඳ මෙම භවයේම ඔබට යහපත් ප්‍රතිඵල ලෙස ලැබෙන දවසක්. එකී දවසේ ඔබේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අන්‍යයන්ගේ උදව් උපකාර බොහොම ලැබෙනවා. ඒ කියන්නේ රැකියා පරිසරය තුලදී වුණත්, ගෙදර දොරදී වුණත් ඔබට අනුන්ගේ උදව් උපකාර බොහොම හොඳින් ලැබෙන, ඔබේ හොඳ නම පැතිරෙන දවසක්. අද දවසේ උසස් මංගල යෝග පවතින අතරේ හදිසි ධනලාභත් පවතිනවා. ඒක නිසා ආයෝජන කටයුතු වල නිරත වීමත් ලොතරැයි වාසනාවල් උරගා බැලීමත් කියන දෙකෙන්ම බොහොම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වෙනවා. අද උදරගතව ඇතිවෙන, එහෙමත් නැත්නම් රුධිරගතව ඇතිවෙන්න පුළුවන් රෝග පීඩා ආදිය ඉස්මතු වෙන දවසක් නිසා කල්පනාකාරීව දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. මීන ලග්නය ලග්නාධිපති ගුරු පස්වැන්නේ විද්‍යාංශක ගත වෙලා එකී අංශකයේ තුල බලවත්ව හිඳිමින්
උසස් අධ්‍යාපන කටයුතු, අධ්‍යාපන කටයුතු, පර්යේෂණ, විමර්ශන කටයුතු වගේම ග්‍රන්ථකරණ කටයුතු වල නිරත අයට ඉතාම සුබඵල දෙන දවසක්. ඒ වගේම ලිපි ලේඛන මුල් කරගෙන රැකියා කටයුතු වල නිරත අයට, එහෙමත් නැත්නම් ගිනුම් ශාස්ත්‍ර වල රැකියා කටයුතු වල නිරත අයට, බැංකු හා මූල්‍ය ආයතන වල රැකියා කටයුතු වල නිරත අයට සුබ වාසි අත්පත් වෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ මැදි කාලයෙන් පසුව ඔබටත් කෙටි සංචාර, කෙටි ගමන් බිමන් යෙදෙනවා. ඒ වගේම ප්‍රිය සම්භාෂණ උත්සව වලට සහභාගී වීමට වාසනාව තියෙනවා. හැබැයි හෘදය පපුව පෙනහළු ආශ්‍රිත අසනීප තියන අය තරමක් කල්පනාකාරීව තමයි අද දවසේ කටයුතු වල නිරත වෙන්න ඕන. අද දවස ලග්න බොහොමයකට ඉතා සුබ ප්‍රතිඵල අත්විඳිද්දී ලග්න කිහිපයක් මිශ්‍ර ප්‍රතිඵල අත්විඳිනවා. මේකේ මිශ්‍ර ප්‍රතිඵලත් සුබම සුබ ප්‍රතිඵල බවට පත් කරගන්න ඔබ ප්‍රඥා සම්පන්නව, විමසිලිමත්ව, ධෛර්යයෙන් අද දවසේ කටයුතු වලට මුහුණ දිව යුතු වෙනවා. ඔබට ජය ශක්තිය.